අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සිත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමින් අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත ප්‍රබල අපරාධ කල්ලි සමාජිකයෙකු කුඩුරුහා පොලිසිය සමග සිදු වෙඩි හුව මාරුවකදී මරුට වසර 28කට පසු අපනයන සංවර්ධන සභාව ජනපති අගමැති ප්‍රධානත්වයෙන් රැස් වෙයි යහපත් රාජ්‍ය පාලනයක් සඳහා තිබූ ප්‍රතිපාදන විසිවන ව්‍යවස්ථා සංශෝධනයේ සමූල ඝාතනයට ලක් වෙලා විපක්ෂ නායක කියයි ප්‍රථමින් අවධානය යොමු කරමු දේශීය පුවත් වෙත ප්‍රබල අපරාධ කල්ලි සමාජිකයෙකු වන දේවමුනි රෝහණ හැරල්ද සිල්වා හෙවත් කුඩුරහා අදාළියුම පොලිසිය සමග සිදු වූ වෙඩි හමු අරෝකින් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා එම පුවත ඇතුළු ආරක්ෂක අංශ දිවිනපුරා සිදු කළ වැටලීම් කිහිපයක් දැන් ප්‍රබල අපරාධ කල්ලි සමාජිකයෙකු වන දේවමුනි රෝහණ හැරල්ද සිල්වා හෙවත් කුඩු රෝහා නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයා පොලිසිය සමග සිදු වූ වෙඩි හුවමාරුවකින් අදාළියම ජීවිතක්ෂයට පත් වී තිබෙනවා මීගමුව කොච්චකඩේ කම්මල්තොට මොයකට දක්වා දිවෙන මාර්ගයේ පිහිටි හෝටල් සංකීර්ණයකට යාබද ඉදමකදී මෙම වෙඩි හුවමාරුව සිදු වී තිබෙනවා. මෙම අපරාධ කල්ලි සමාජිකයා ඉන්දියාවට පලා යාමට උත්සාහ දරා ඇති බවට පොලිසියට තොරතුරක් ලැබී ඇති අතර ඉන් අනතුරුවයි පොලිසිය අදාළ ස්ථානයට පැමිණ ඇත්තේ. සැකකරු විසින් පොලිසියට වෙඩි ප්‍රහාර එල්ල කර ඇති අතර පොලිසිය විසින් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේදී මොහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අනතුරුව සිදු කළ සෝදිසි කිරීම්වලදී සැකකරු සතුව තිබූ T56 ගිනි අවියක් සහ කුඩා පිස්තෝලයක්ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. හෙරොයින් මාත්‍රාව්‍ය පැකට් දෙකක් සමග අත්අඩංගුවටගත් දෙදෙනෙකුගෙන් කළ ප්‍රශ්න කිරීම වලින් අනතුරුව ත්‍රිරෝද රථයකින් මාත්‍රාව්‍ය බෙදා හැරීමේ ජාවාරමක නියුතුව සිටි නුගේගොඩ තලපත් පිටිය ප්‍රදේශයේ 34 හැවිරිදි කාන්තාවක් එහි රියදුරු සමග හෝමාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහිදී ලක්ෂ 5කට ආසන්න මත්කුඩු සමග ජංගම දුරකථන 7ක්, සිම් කාඩ් පත් 14ක් සහ ස්වයංක්‍රීය ටෙලර් කාඩ් පත් 4ක්ද පොලිස් භාරයට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අද පෙරවරුවේ අලුත්ගම පොලිසිය දූෂණ මර්ධනාංශයට ලද තොරතුරක් මත ශ්‍රීපති මාවතේ නිවසක් පරීක්ෂා කිරීමේදී කේරළ ගංජා ග්‍රෑම් 15ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් නිලසුනකයෙකු යොදා ගනිමින් සිදු කළ මෙම මෙහෙයුම අතරතුර නිවසේ සහ නිවස පිටුපස සංගවා තිබියදී කේරළ ගංජා අත්අඩංගුවටගත් බවයි පොලිසිය සඳහන් කළේ. පෙරාදිනිය පොලිස් දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් සිදු කළ වැටලීමකින් ගංජා පැල 38ක් සමග අදාළ වගාව පවත්වාගෙන ගිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වසර 13ක් විදෙස් රටක සේවය කර නැවත මෙරටට පැමිණ ඇති මෙම සැකකරු එළවළු වගා කරන මුවාවෙන් මෙම වගාව පවත්වාගෙන ගොස් ඇති බවයි වාර්තා වුණේ. වේයන්ගොඩ මුද්දරගම ප්‍රදේශයේ භූගත ගබඩාවක පවත්වාගෙන ගිය මහා පරිමාණ මත්පැන් නිෂ්පාදනාගාරයක් පල්ලිවිල පොලිසිය විසින් බටලා තිබෙනවා. බැකෝ යන්ත්‍රයක ආධාරයෙන් මෙම ස්ථානයේ වෙත ළඟා වී ඇති අතර එම ස්ථානයේ පවත්වාගෙන ගිය පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපනයන සම්වර්ධන සභාව වසර 28කට පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස් වුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී අපනයන සංවර්ධන සභාව වසර 28කට පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පසුරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් වුණා. මෙම සාකච්ඡාවේදී අපනයන කරුවන්ට නව වෙළඳපොළ අවස්ථා උදා කර දීම සඳහා අපනයන සංවර්ධන සභාවට පැවරී ඇති වගකීම අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ ඒ රටවල අවශ්‍යතා අනුව අපනයන ශ්‍රේෂ්ත්‍රයේ විවිධාංගීකරණයක අවශ්‍යතාව පැහැදිලි කරා. අත්සන් කර ඇති ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් බොහොමයක් රටට හිතකර නොමැති බවත් රටට වාසිදායක සහ වැඩි ප්‍රතිලාභ අත්කරගත හැකි අන්දමින් මේ ගිවිසුම් කඩිනමින් සමාලෝචනය කිරීමේ අවශ්‍යතාවයද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළා.
අපනයන ශේෂ්ත්‍රයේ ගැටලු විසඳීම සහ එහි ප්‍රගමනය උදෙසා ජාතික වෙළඳ ප්‍රතිපත්තිය කඩිනමින් සංශෝධනයට සහ නවීකරණයට ලක් කිරීමේ අවශ්‍යතාවයද ජනාධිපතිවරයා විසින් මෙහිදී පෙන්වා දෙනු ලැබුවා. මේ අතර මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ පිළිබඳ රාජ්‍ය අමාත්‍යංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වුණා. ආයෝජකයන් හඳුනාගෙන ආයතන සහ පුද්ගල මට්ටමින් සැලසුම් කර ඇති නව නෙපැයුම් නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දීමට කඩිනම් පියවර ගන්න යයි එම සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ආයතන ගණනාවක් කර ඇති පරීක්ෂණවල ප්‍රතිඵල ලෙස දේශීය සහ අන්තර්ජාතික වෙළඳපොළ දිනාගත හැකි නව නිපැයුම් රසක් සැලසුම් කර ඇති බවත් ඒව නිෂ්පාදනයෙන් විදේශ විනිමය විශාල ප්‍රමාණයක් රටට උපයා ගැනීමටත් නව නිපැයුම්කරුවන් දිරිගැන්වීමටත් හැකිවන බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නා. පොලි අනුපාතය මූල්‍ය ඒකකයේ සහ කොටස් වෙළඳපොළ ස්ථාවරත්වය සතුටුදායක අතර හැරී ඇති බව නිරීක්ෂණය කළ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවඩ් කබ්‍රල් මහතා ප්‍රමුඛතා 10ක් හඳුනාගෙන වේගවත් ආර්ථික සංවර්ධනයකට මඟ සැලසීම තම අමාත්‍යංශයේ අරමුණ බව මෙම සාකච්ඡාවට එක්වෙමින් ප්‍රකාශ කළා. මෙරට පවතින ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය විනාශ කිරීමේ වැඩපිළිවෙල වත්මන් රජය ආරම්භ කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. රත්මලාන ප්‍රදේශයේ පැවති රැස්වීමකට එක් වෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා. අද වන විට මේ රටේ ජනතාව ඉතාමත්ම කෙටි කාලයක් තුළ කලකිරීමකට, අසහනයට, පීඩනයට ලක් වෙලා සිටිනවා. අදහා ගන්නට බැරි ආකාරයට අද භාණ්ඩවල හිඟයක් තිබෙනවා. අහස උසට බඩු මිල නැගලා ජනතාව ජීවත් වන්නට බැරිව මහා පීඩනයකින් ජීවත් වන ජනතාවගේ පීඩන ඉදිරියේ අද රජය වැඩක් කරන්නට බැරිව සම්පූර්ණයෙන්ම නන්නත්තර වෙලා මැතිවරණ දෙකෙහිදී ජයග්‍රහණයට පත් වුණේ පොදු ජනතාවට අමුතුම ලෝකයක් මම අපාල. පුදුම විදියට කාර්යක්ෂමව ජනතාවට සේවාවක් කරනවා කියලා පොරොන්දු වුණා. අද මේ මොහොත වෙන විට වර්තමාන රජයට සමත් වෙලා තිබෙන්නේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය විනාශ කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කරන්නට. ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කිරීමට ගෙන ආපු ප්‍රතිපාදන සියල්ලක්ම විනාශ කරලා විධායකයට බලතල ඒකරාශී කරවන ප්‍රජාතන්ත්‍ර විරෝධී 20 වෙනි සංශෝධනය ගෙනෙන්නට මේ රජය කටයුතු කරා. 20 වෙනි සංශෝධනය තුලින් යහපත් රාජ්‍ය පාලනයක් සඳහා තිබුණු ප්‍රතිපාදන සමූල ඝාතනයට ලක් කළා. මෙවන් තත්ත්වයක් තුල සමගි ජන බලවේගයේ අපි පැහැදිලිවම ප්‍රකාශ කරනවා ප්‍රජාතන්ත්‍ර විරෝධී 20 වෙනි සංශෝධනය ජන බලයෙන්, ජන සවියෙන්, ජන ශක්තියෙන් පරාජය කරන්නට දැඩි අදිෂ්ඨානයක සිටිනවා කියන එක මම මේ අවස්ථාවේ තමුන්නාසලට කියන්න කැමතියි. පොලිස් සේවයේ නියතු සියලුම පොලිස් නිලධාරීන්ට උසස් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව ලබා දීමට පියවර ගන්නා බව වරිමාර්ග මාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සියලුම පොලිස් නිලධාරීන්ට අවශ්‍ය නිපුණතාව සහ දැනුම ලබා ගැනීම සඳහා පොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වැනි පොලිස් විශ්වවිද්‍යාලයක් උපමාව ආරම්භ කෙරිනු ඇත. අපි අද උදෑසන කැලණිය විශ්වවිද්‍යාලයේදී වැඩ බලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා, විශ්වවිද්‍යාලයේ උපකුලපති ජේෂ්ඨ මහාචාර්ය නිලන්තිද ශිල්ලා මහත්මිය විසින් අවබෝධතා ගිවිසුමකට එළඹුණා. පොලිසියේ අවුරුදු 10කට වඩා සේවය සම්පූර්ණ කරපු කැලණිය විශ්වවිද්‍යාලයෙන් පොලිසියට අදාළ කරන විෂයන් පිළිබඳව හදාරලා ඩිප්ලෝමා සහ උපාධියක් ලබා ගැනීමේ අවස්ථාව සලසන. ඒ වගේම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමගත් එවැනි අවබෝධතා ගිවිසුමක් ඇති කරලා පොලිස් නිලධාරීන්ගේ දැනුම හා ආකල්ප වර්ධනය කිරීම උදෙසා උපාධියක් පිරිනැමීමටද අවශ්‍ය කටයුතු කරගෙන යනවා. මේ හරහා අපි බලාපොරොත්තු වෙන්නේ පොලිසියේ නිලධාරීන්ගේ ගුණාත්මක පැත්ත ඉහළ දැමීම, ඒ වගේම එයට තියෙන සමාජයේ පිළිගැනීම වැඩි කිරීම, පොලිස් නිලධාරීන් තව වඩා යහපත් මහජන සේවාවක් එතනේ ගෞරවනීය සේවය නිලධාරීන් ලැබෙනකොට පොලිසියට විරුද්ධව වෙන පැමිණිලිත් නැති වෙයි. විවස්ථාදායක සභාව ගන්නා ක්‍රියාමාර්ග වලින් බලපෑම් එල්ලවන බවට කරන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. ඒ කොළඹ දීපවති විද්වත් හමුවකට එක් වෙමින් මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු කතානායකවරයා ප්‍රකාශ කළේ ප්‍රසම්පාදන කොමිසම අහෝසි කිරීමට ක්‍රියා කරන්නේ නම් එය ජාතික අපරාධයක් බවට පත්වන බවයි. අපි විශ්වාස ගන්න විදිහට 19 වෙනි සංශෝධනයේ ජනාධිපතිතුමාට එතුමාගේ රාජකාරිය ගන්න කිසිම බාධාවක් වෙන්නේ නැහැ. අපි දකින එක ගැටලුවක් තමයි ආරක්ෂක අමාත්‍යාංශයේ එතුමාට රැක ගැනීමට බැරිකම. ඊට අමතරව අපි නම් කිසිදයක් දකින්නේ නැහැ. ඒවා තියෙනවා නම් අපි ඉල්ලීමක් කරනවා කන්නාගල මේ අපේ රට පැහැදිලි කරන්න වෙන මොනවද කරුණු
දහනමය වෙන දුෂ්කරතා දහනමය වෙන හානි. ඒ වගේම කාලයක් තිබුණා ව්‍යවස්ථාදායක සභාව මේ පත්වීම් වලට බාධා කරන එක සම්පූර්ණයෙන්ම අමූලික බොරුවක්. ව්‍යවස්ථාදායක සභාව පත් කරන්නේ ජනාධිපතිතුමා එන නම් කිසිම විදිහක අපි කොහේ නම් අහුලලා මේ නම් ඉදිරිපත් කරන්නේ ඒ තියෙන්න ගන්න. පසුගිය අවුරුදු 4.5 තුලම අපි සෑම දෙයක්ම කළේ එකඟත්වයෙන්. කිසිම අවස්ථාවක අපිට බෙදීමක් සිදු වුණේ නැහැ. මම මේක සඳහන් කරන්නේ බොහොම ආඩම්බරෙන් සමහර අය වැරදි හැඟීමක් ඇති කළා. ව්‍යවස්ථාදායක සභාව විසින් ඒ කටයුතු සිදු කළා. ප්‍රසම්පාදන කොමිෂම ප්‍රොකියුමන්ට් කොමිෂන් එක. අධිකරණ අමාත්‍යමා කියලා තිබුණා මේක අවුරුදු 4ක් ගියා කිසිම දෙයක් සිද්ධ වුණේ නැහැ කියලා තාමත් මා සාධාරණ විවේචනය. මොකද මේ කොමිෂමත් සාර වැඩි කොටසක් කළා. පසුගිය ඔක්තෝබර් මාසයේ මේ පාර්ලිමේන්තුව මේ කොළඹ දිස්ත්‍රික්කයේ ඔක්කොම කරනවට මම කැමති. හරිද? කිසිම අවුලක් නැ ඉක්මන් කරන්න. මම ආන්නේ දැන් මට මේකට කියන්නකෝ. මේ තුනට ඉවර කරන දිනයක් කියන්න පුළුවන්ද? ඇත්තතුමා, ඔක අවසන් කරන දින අපිට කියන්න තිබුණා. අවුරුදු 5 තමුන්නාසලයකට ප්‍රතිපාදන අනුමත කරගත්තා. තමුන්නාසලා කොළොන්නාවට කරපු දෙයක් නැහැ. තමුන්නාසේ තමුන්නාසේ ගැන කතා කර ඉතිවස කිසිම ප්‍රතිපාදනයක් අනුමත වෙලා නැහැ තමුන්නාසලා ගැන. දැන් අපි ප්‍රතිපාදනයක් කරනවා. කරන පිළිවෙලත් මම කිව්වා. මට තේරුම් ගන්න බැරි තමුන්නාසලා අවුරුදු 5 කොළොන්නාව කරලා ඇයි මේ කිසිදයක් කරගන්න බැරි වුණේ කියන එක. මෙතුමන්ලාගේ කතා කරගෙන ඉන්න අපි දන්නා වැඩේ කරන්නේ අපි ඒක කරනවා මම ඇහුවේ ඔබතුමා එක්ක දේශපාලන පටලව ගන්න ඔබතුමා ආචාර්යවරෙන්නේ මං ඇහුවේ මේක පටන් ගන්නකොට මාස 21කින් ඉවර කරනවා කියලා තියෙනවා කොවිඩ් හිඳ පරක්කු වුණා ඒ පරක්කු වෙච්ච එක කොච්චර දවස් ඉවර වෙනද කියලා සරල ප්‍රශ්නයක් අයියෝ ඔබතුමා මේ වටේ යනවනේ ඒ පැටලෙන නම් එන්න එපා ඔබතුමාත් වටේ තමයි යන්නේ ප්‍රතිපාදන අනුමත නොවැච්චි ව්‍යාපෘතියකට දිනවකවඩු දෙන්න බෑ ප්‍රතිපාදන අනුමත වෙලා නැහැ සෞභාග්‍ය දැක්පතුලින් පොහොර නොමිලේ ලබා දෙනවා කියලා කිව්වා ඒ පිළිබඳව මේ උත්තරීතර පාර්ලිමේන්තුව දැනුවත් කරොත් හොඳයි කියන ඉල්ලීම කරනවා පසුගිය සති දෙකකට කලින් කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කරලා අපිට තිබ්බ ලිමිට් එක අපි අයින් කරා ඒ අනුව අපි තව 250,000 මෙට්‍රික් ටොන් ආනයනය කරා කිරීමට අවශ්‍ය අනුමැතිය ලබා දුන්නා ඔබතුමා කියන එක හරි මේ දවස් 15 අපට චූටි අඩුපාඩුවක් තියෙන සම්පූර්ණ නැතිවීමක් නෙවෙයි ලබන මාසේ තමයි මහා කන්නේ පටන් ගන්න ලබන මාසේ ඉඳලා අවශ්‍ය සම්පූර්ණ පොහොර ටික ලබා දෙන්න නිකුත් වගාවත් සඳහා රුපියල් 1500කට මෙට්‍රික් ටොන් එකක් ලබා දෙනවා ඕනේ ප්‍රමාණයක් ගන්න පුළුවන් එහෙම තමයි අලුත් සහනාධාර ක්‍රමයේ ක්‍රියාත්මක වෙන්නේ මුතුමා ඊළඟ ප්‍රශ්නේ මොකද්ද කිව්වේ වගාහණි විශේෂයෙන් වල්ලලි සම්බන්ධයෙන් මේ ප්‍රශ්නෙට ගරු රාජ්‍ය අමාත්‍යවරයෙක් පත් කරලා මේ වෙනකොට ඒ සඳහා වෙනම ප්‍රතිපාදන වෙන් කරලා වල්ලලින්ගෙන් වෙන හානිය සම්බන්ධයෙන් අපි දැනට දැඩි පියවරක් අරගෙන යනවා පහුගිය කාලේ රිලවුන්ට ඔබතුමාලගේ ආණ්ඩුව කාලේ තිබුණ පිළිතුර තමයි මහනුවරින් රිලව් ඉන්නවා කියලා කොම ලොරියක් ඇවිල්ලා දාගෙන මාතලේට දෙනවා මාතලේ රිලව් වෙනවා කොම අනුරාධපුරයට දානවා ඒ තමයි යහපාලනේ මේ තමුන්නාසලගේ කාලේ කරේ අපි බලාපොරොත්තු වෙනවා මේ සත්ව හානිය නවත්තන්න දැනට අපි වෙනම කණ්ඩායමක් පත් කරලා තිනවා ඔබතුමා දන්නවා ඒකට ලොකු තාක්ෂණයක් ඕනේ නැහැ ඉස්සර තිබුණා මේ ගොවි පොළවල් වටේට මීමැස්සෝ වවනවා මීමැස්සට අලියා බයයි අපි මේකට පැහැදිලිව ඉදිරි කාලය තුල යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා අපිට රිලව් ඇමතිවරු පත් කරලා ඒ සඳහා හොඳම දෙනවා ඉන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ අපේ හර්ෂද සිල්වා මහාචාර්යතුමා තමයි පත් කරන්නේ සභාවේ ඉන්නවා විවිධ විදිහට විවිධ වෘත්තීන් කරලා විවිධ ආකාරයෙන් පාර්ලිමේන්තුවට ආපු අය. චාමර සම්පත් දසනායක කියන්නේ බිම් මට්ටමේ ඉඳන් පාදේ සභාවේ ඉඳලා පළාතේ මහමැති වෙලා පාර්ලිමේන්තුවට ආපු කෙනෙක්. වැඩේ කාර්යය කියලා එහෙම බයින්න හොඳ නැහැ මිනිස්සුන්ට. ඊටි ප්‍රශ්නයක් නැහැ ඔබතුමා. ඒක චෝදනා කරන්න එපා මිනිස්සු. ඊටි ප්‍රශ්නයක් නැහැ. යෝජනාවක් ගේන්න ඕන. ඒක හරි. වෙනම යෝජනාවක් ගේන්න. එහෙම නැගිටලා කතා කරන්න බෑ. වෙනම යෝජනාවක් ගේන්න. ඒක උත්තර දෙන්න. අපි දැක්කා පෙරේදා දිනේ ශ්‍රේණි සංශෝධනයේ පාර්ලිමේන්තුවට ගෙන වෙලාවේ විශේෂයෙන් විපක්ෂ නායකතුමා කතා කරන අවස්ථාවේ එතුමාට මයික් එක දීලා තිබුණා නමුත් කැමරාව එතුමා වෙත යොමු වෙලා තිබුණේ නැහැ. හැබැයි ශාන් සේමසිංහ මහත්තුමා කතා කරද්දී දෙන්න මයික් එක තා කැමරාව යොමු වෙලා තිබුණා. කබීර් රෂීම් මහත්තුමා කතා කරද්දී කැමරාව මයික් එක යොමු වෙලා තිබුණා. මේ සම්බන්ධව ඔබතුමා හොයලා බලලා මේ සභාව දැනුවත් කරන්න මොකද්ද විපක්ෂයට කැමරාව නොදෙන්නත් ආණ්ඩු පක්ෂයට කැමරාව දෙන්නත් හේතුව මොකද අපි ආණ්ඩුවත් විපක්ෂයත් අතර වෙන්නේ ඒක ප්‍රශ්නයක් දන්නවද ඔබතුමා? ඔබතුමා අපේ මෙතන ගහ ගන්නකොට මරා ගන්නකොට මිරිස් කුඩු ගහනකොට ඔතන පුටුවට මුත්‍රා දානකොට වතුර හල්නකොට ඒක හරි. එතකොට මයික් එක දීලා කියලා මේ කලබල අවස්ථාවක් ඉදිරියට ඒකද ඔබතුමාලා ඔබතුමාලා ඉඳගෙන සාමකාමීව රැසීමට සහභාගී වෙන්න කැමරාව ඕනේ තරම් වෙලාව දෙනවා. මෝටර් බයිසිකල් ආනයනය කිරීම සඳහා පණවා ඇති තහනම හේතු වෙත් සාමාන්‍ය ජනතාව මෙන්ම රජයේ හා පෞද්ගලික අංශයේ සේවකින් ආනයන සමාගම් සේවකින් අලෙවි නියෝජිතින් හා ඔවුන්ගේ යැපෙන්නන් අන්ත අසරණ භාවයට පත්ව ඇති බව රජයේ පිළිගන්නවාද නොයසේ නම් ඊට හේතු මොනවාද දේශීය
වශයෙන් මෝටර් බයිසිකල් නිෂ්පාදනය කිරීම සඳහා යම් වැඩපිළිවෙලක් රජයේ සතුව තිබේද? එසේ නම් ඒ සම්බන්ධව මෙම ගරු සභාව දැනුවත් කිරීමට කටයුතු කරන්නේද? විදේශ විනිමය අනුපාතයට දැඩි පීඩනයක් එකවර ඇති නොවන ආකාරයෙන් සා දේශීය ආර්ථිකයේ නැවත සවිබල ගැන්වීමේ ක්‍රමෝපාදයන්ට යටත්ව මෙම ආනයන සීමා කිරීමෙන් වරින් වර සීමා කිරීම වරින් වර ලිහිල් කිරීමට රජය පීවරගෙන ඇති බව සංශෝධිත ගැසට් නිවේදන මගින් සනාථ කෙරේ. ඒ අනුව සමස්ත ආර්ථිකයේ සමබරව පවත්වා ගැනීමට ගෙන ඇති ක්ෂණික ක්‍රියාමාර්ග ඉදිරියේදී සමාලෝචනය කිරීමට වර්තමාන රජයට පැහැදිලි දැක්මක් ඇත. සිදු කර ඇති මෙම ආනයන සීමාවන් ඉදිරියේදී දේශීය ආර්ථිකය රැකගැනීමේදී ක්‍රමපායදයන්ට යටත්ව ලිහිල් කළ යුතු බව රජය පිළිගනු ඇත. මේ තහංචිය ඉවත් කරන දිනවකවානු තිබෙනවද නැද්ද කියන කාරණාවත් ඒ වගේම ඔබතුමා සඳහන් කරා හම්බන්තොට වරාය ගිවිසුම පිළිබඳව. මේ ඔබතුමන්ලාගේ රජයට බොහොම ලෙහෙසින් පුළුවන් ඒ කරපු දේ ආපහු නිවැරදි කරන්න. මම හිතන්නේ ගරු විපක්ෂ නායකතුමා දන්නවා සමහර විට ජාත්‍යන්තරව කරන කටයුතු ඉතාමත්ම ලෙහෙසියෙන් නැවත වරක් අනිත් ආපසු හරවන්නට බැරි වුණා. ඉතින් ඒව ගැන සාකච්ඡා කරලා ඒ සාකච්ඡා මාර්ගයෙන් කළ යුතු දේවල් අපි ඒවට යොමු වෙන එක මම මතක් කරලා දෙනවා. මේ මෝටර් සයිකල් ප්‍රශ්නය පිළිබඳව අපි හොඳට දන්නවා. අපේ රටේ සංචිත ප්‍රමාණය දැවැන්තරස අඩු වුණා ඔබතුමන්ලාගේ කාලයේදී. යථාර්ථයට මුහුණ දෙනවා නම් ඇමරිකානු ඩොලර් බිලියන 15ක් තිබෙන්න තිබිච්ච ආර්ථිකය ඔබතුමන්ලා අපිට බාර දුන්නේ බිලියන 7ක් එක්ක පමණයි. ඉතින් අපිට සිදු වුණා ඒ කාලයේදී යම් ආකාරයකට යම් තහංචි දාන්න. දැන් රට රටා පුවත් කිහිපයක් හෙටියෙන් හේලිස් ලයිෆ් සයන්ස් පුත්කලික ආයතනයේ විසින් රුපියල් ලක්ෂ 95ක් වටිනා අල්ට්‍රා සවුන්ඩ් ස්කෑනර් යන්ත්‍ර දෙකක් සහ සියට් ශ්‍රී ලංකා සමාගම විසින් රුපියල් ලක්ෂ 60ක වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ තොගයක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය වෙත පරිත්‍යාග කර තිබෙනවා. ඒ ඊයේ පසුරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේදී හැටන් කොළඹ ඒ හත ප්‍රධාන මාර්ගයේ ගිනිගත් හේන රම්පාදෙනිය බදුපොල ප්‍රදේශයේදී ප්‍රධාන මාර්ගයට විශාල ගලක් පෙරලීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද පෙරවරුවේ සිට එනහිට තිබෙනවා. ප්‍රධාන මාර්ගයේ අවහිරවන ලෙස පවතින මෙම ගල කඩා ඉවත් කරන තෙක් එම මාර්ගයේ ගමන් කරන වාහන සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙසද ගිනිගත් හේන පොලිසිය ඉල්ලා සිටිනවා. දක්ෂින අධිවේගී මාර්ගයේ බද්දේගම පින්නතුව පිවිසුම අතරදී මාතර සිට කොළඹ බලා දහවණේ වූ වෑන් රථයක් මාර්ගයේ නිවතර පැන අනතුරක් සිදු වී තිබෙනවා. ඊයේ පසුරුවේ සිදු වූ මෙම අනතුර රියදුරට නිඳ යාම හේතුවෙන් සිදු වී ඇති අතර අනතුරින් කිසිදු පුද්ගලයෙකු තුවාල ලබා නොමැති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. බද්දේගම පොලිසිය විසින් රන්මාල සහ යතුරුපැදි සොරකම් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනෙකුගෙන් එක් පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවෙන් මිදී අසල වූ ගින්ගකට පැන තිබෙනවා. පසුගිය 21 වෙනිදා සිදු වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු සොයා බද්දේගම පොලිසිය විසින් මෙහෙයුම් දියත් කර ඇති අතර ඊයේ පසුරුවේ සැකකාර පුද්ගලයාගේ සිරුර ගින්ගකේ පාවෙමින් තිබේදී සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ. එත් සමකින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි ඇලි හමුවන්නේ සව 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.